පසුගිය කාලයේදී විදුලි බිල අඩු කිරීමත් බලශක්තියට අදාළ තෙල් මිල, LP ගෑස් මිල වැනි බලශක්ති මිල ගණන් අඩු කිරීමත් සැපයුම් අංශයේ විශේෂයෙන්ම නිරන්තරයෙන්ම මිල උච්චාවචනය වන ආහාර කාණ්ඩයේ මිල අඩුවීමත් හේතුවෙන් උද්ධමනය විශාල වශයෙන් අඩුවීමට ලක්නට ලැබුණා. ඒ අනුව අගෝස්තු මාසයේදී උද්ධමනය වාර්තා වුණේ 10.5% ලෙසයි. ආර්ථිකයේ අඩු ඉල්ලුම් තත්ත්වය නිරූපණය කරමින් මූලික උද්ධමනයත් 3.6% ලෙස තමයි වාර්තා වුණේ අගෝස්තු මාසයේදී. ඒ වගේම තමයි අපි අපේක්ෂා කරනවා අපේ පුරවකතන වලට අනුව ඉදිරි කාලේ ඉදිරි මාස කීපය තුළත් උද්ධමනය ඉතා අඩු අගයක තවදුරටත් පවතිවි කියයි. එය අපේ ඉලක්කගත මට්ටමට වඩා විශාල ප්‍රමාණයකින් අඩු අගයක ඉදිරි මාස කීපය තුළදී පවතිවි. කෙසේවත් අපි අපේක්ෂා කරනවා ආර්ථිකයේ මූලික උද්ධමනය දැනට පවත්නා ප්‍රමාණයම ඉදිරි කාලයේ තුළදී පවතිවි කියලා. උද්ධමනය යම් තාවකාලික වැඩිවීමක් අපි පුරෝකථනය කරනවා 2025 දෙවන භාගයේදී කෙසේ වෙතත් නිවැරදි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුළින් අපි අපේක්ෂා කරනවා මැදි කාලිනව අපි අපේක්ෂිත ඉලක්කගත 5% උද්ධමනය කරා නැවත ළඟා වේවි කියලා. ආර්ථික ක්‍රියාකාරීත්වය දෙස බැලීමේදී කාර්තු 4ක් පුරාවටම ශ්‍රී ලංකා ආර්ථිකයේ ධන ආර්ථික වර්ධනයක් වාර්තා කරා 2024 පළවෙනි භාගය තුළ 5% ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ලැබුවා. එම ඉහළ ආර්ථික වර්ධනයත් පවතින ආර්ථික දත්තත් අනුව අපි විශ්වාස කරනවා අපි මුලදී ආර්ථික වර්ධනය 2024 වසරට වාර්තා කරන ලද්ද ආර්ථික වර්ධනය ඉතා ඉහළ අගයක ගනීවි කියලා. වෙළඳපොළ පොලී අනුපාතික අපි අපේක්ෂා කළ පරිදිම තවදුරටත් හිමින් පහළ වෙමින් පවතිනවා. පසුගිය කාලවලදී රජයේ සුරුකුම්පත්වල යම් කිසි වැඩිවීමක් සිද්ධ වුණත් අවිනිශ්චිතතාවයන් යම් දුරට ඉවත් වීමත් සමගම නැවතත් අඩුවීමට ලක්න ලැබෙනවා. විශේෂයෙන්ම ණය පොලි අනුපාතික 12% ආසන්නයේ පැමිණ තිබෙනවා. එය ඉතා හොඳයි. කෙසේ වෙතත් යම් යම් පොලි අනුපාතික තව දුරටත් ඉහළ මට්ටමක පවතිනවා එවැනි පොලි අනුපාතික අඩුවීම අපි අපේක්ෂා කරනවා. මෙම පොලි අනුපාතික වල අඩුවීමත් හේතුවෙන් ආර්ථිකයේ ණය ප්‍රසාරණය ඉතා හොඳින් දක්නට ලැබෙනවා. මේ මාසයේ සිට මේ දක්වා විශාල පෞද්ගලිකාංශයට ලබා දෙන ණයවල ප්‍රසාරණයක් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මෙම ණය ප්‍රසාරණය ආර්ථිකයේ කෘෂිකාර්මික කර්මාන්ත සහ සේවා කියන අංශ කීපෙටම බිඳී ගොස් තිබෙනවා. ආර්ථික ක්‍රියාකාරීත්වය වර්ධනය වීමත් අඩු පොලි අනුපාතිකයක් තුළ අපි අපේක්ෂා කරනවා මේ ණය ප්‍රසාරණය ඉදිරි කාලයේදීත් මෙලෙසම ක්‍රියාත්මක වේවි කියලා. විදේශාංශයේ සලකා බැලීමේදී අපි ගිය වසරේ පළවෙනි මාස 8ට සාපේක්ෂව වෙළඳ පරතරයේ යම්කිසි වැඩිවීමක් සිද්ධ වුණා. ඒ ආනයන ආදායමට වඩා අපනයන ආදායමට වඩා ආනයන වියදම යම්කිසි වැඩිවීමක් සිද්ධ වීම. ඒ වගේම විදේශ ජංගම ගිණුම තවදුරටත් ශක්තිමත් වුණා. විදේශ ප්‍රේෂණ රටතුලට ලැබීම වර්ධනය වීමත් සංචාරකයන් ඉපයීම වලින් ශ්‍රී ලංකාව ලබා ගන්නා ආදායම වැඩි වීමත් විදේශ ප්‍රේෂණ පසුගිය මාසක 6ක කාලය තුළ මිලියන 500 ඉක්මව ප්‍රමාණයක් වාර්තා කරනු ලැබුවා. දළ නිල සංචිත ප්‍රමාණය අගෝස්තු මාස අවසානයේදී ඩොලර් බිලියන 6ක් ලෙස වාර්තා වුණා. ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් 7.9% අති ප්‍රමාණය වීමක් වසරේ මේ දක්වා වාර්තා වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින විස්තීර්ණ ණය ගිවිසුම අඛණ්ඩව ක්‍රියාත්මක වීමත් ණය ප්‍රතිරූපගත කරන ක්‍රියාවලිය ඉතා ඉක්මනින්ම අවසන් කිරීමත් තුළ අපි අපේක්ෂා කරනවා ආර්ථිකයේ විදේශාංශය තවදුරටත් ශක්තිමත් වේවි කියලා. මුදල් මණ්ඩලයේ විශේෂයෙන් අවධාරණය කරනු ලැබුවා මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම තුළින් අපි බලාපොරොත්තු අපේක්ෂාවන් ඉතා හොඳින් ඉෂ්ට වී ඇති බව. විශේෂයෙන්ම වෙළඳපොළ පොලී අනුපාතික අඛණ්ඩව පහළ වෙමින් පවතිනවා. ණය ප්‍රසාරණය අපි අපේක්ෂා කළ පරිදිම පවතිනවා. ආර්ථික ක්‍රියාකාරීත්වය අඩු උද්ධමන තත්ත්වය තුළ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අනුව මුදල් ප්‍රතිපත්ති තීරණය ගනු ලැබුවා. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තවදුරටත් ප්‍රධාන තීරණයක් ගනු ලැබුවා. අපි අධිපතිතුමා විසින් 2024 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කර වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් කරා මේ වසරේදී අපි තනි ප්‍රතිපත්ති පොලි අනුපාතිකයක් හඳුන්වා දීමට අදහස් කරන බව. ඒ අනුව යමින් අපි ඉදන් නුදුරේදීම දැනට භාවිතා කරන ප්‍රතිපත්ති පොලි අනුපාතික දෙක වෙනුවට එක් තනි ප්‍රතිපත්ති පොලි අනුපාතිකයක් ආර්ථිකයට ඉදිරිපත් කරන ලබනවා. ඒ සඳහා වෙන කාර්යභාරය සඳහා තාක්ෂණික මට්ටමේ සාකච්ඡා බැංකු පද්ධතිය සමඟ අපි ආරම්භ කිරීමට නියමිතයි නුදුරේදී. බොහොම ස්තුතියි.